විෂන්කයා විශ්වාසනීය දැක්ම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ජනාධිපතිවරයා තෝරාපත් කිරීමේ ප්‍රතිපාදන අනුව අපි ජනාධිපතිවරණය පවත්වන්න ඕනේ ව්‍යවස්ථාපිතව 2019 දෙසැම්බර් 9 වෙනිදාට පෙර සහ 2019 නොවැම්බර් 9 වෙනිදාට පසු. ඒ කියන්නේ අපිට නොවැම්බර් 10 වෙනිදා ඕනම් පවත්වන්න පුළුවන්. එතනින්ට කලින් අපිට නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ දිනේ සිට එම ඡන්ද විමසීම් පැවැත්වීමේ දිනය දක්වා දින 63ක අවම කාලයක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒක බැලුවම දින 60ක් වෙනවා අදලා ගත්තම. ඒ කියන්නේ හෙට ඉඳලා අපට ව්‍යවස්ථාපිත බලය එනවා. නමුත් අපි දන්නවා නොවැම්බර් 10 වෙනිදා ඡන්ද විමසීම තියන්න බෑ. නොවැම්බර් 12 වෙනිදා මේ නොවැම්බර් 10 වෙනිදා තියන්න බෑ. ඒ වගේම නොවැම්බර් 12 වෙනිදා තියන්න බෑ පොයේ දිනේ නිසා. තියන්න පුළුවන් ළඟම දිනේ වෙන්නේ නොවැම්බර් 15 වගේ දිනයක්. 16 සෙනසුරාදා. ඔය දිනයන් නිසා අපිට ඇත්තටම බලය එනවා කියලා කියන්න පුළුවනි. අපට මේ සැප්තැම්බර් 15 ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනේ ඉඳලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කොයිලාකවත්. අපි නොවැම්බර් 15 වෙනිදා නාම යෝජනා දැන්වීම නිකුත් කරනවා කියන්නේ. නැත්තම් 16 වෙනිදා නිකුත් කරනවා කියලා එහෙම අදහසක් නැහැ. ඒකම අපිට නාම යෝජනා දැන්වීම නිකුත් කරන්න පුළුවන් අන්තිම දිනේ තමයි ඔක්තෝබර් මාසේ 15 වෙනිදා වගේ දිනයක්. ඒ කියන්නේ නොවැම්බර් 2 සැප්තැම්බර් 16ත් නොවැම්බර් 15ත් අතර මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරන දිනයක මේක නිකුත් වෙනවා. තවම ඒ දිනය කොමිෂන් සභාව තීරණය කරලා නැහැ. නමුත් දේශපාලනඥෝ නක්ෂත්‍රවේදීන් ඒගොල්ලෝ කියනවා හවල් දිනේ තියෙනවා හවල් දිනේ කියලා. කොමිෂන් සභාවට කැමති දිනයක තමයි තියෙන්නේ. මේක සෙනසුරාදා දිනයක තියනවා කියලා අනිවාර්ය නැහැ. අපට කැමති අපට සුසු දිනයක තියෙනවා. දේශපාලන පක්ෂ 14ක් හෝ 15ක් ලිඛිතව දන්වලා තියෙනවා තමන් තරම් කිරීමට අපේක්ෂා කරන බව. ඒ වගේම දුරකථන වලින් දන්වපුලා තියෙනවා 2ක් හෝ 3ක්. ඒ කියන්නේ 17ක් දේශපාලන පක්ෂ මෙය දැන්නු බව තමයි අපේ සටහන් වල තියෙන්නේ තමන් තරම් කරනවා. හැබැයි මේ ගානම තරම් කරන්නත් පුළුවන් තරඟ නොකරන්නත් පුළුවන්. මොකද නිශ්චිත ගාන තීරණය වෙන්නේ නාම යෝජනා බාර ගන්න දිනට පෙර දින දවල් 12ට පෙර අප මුදල් බඳින සංඛ්‍යාව මත. ඒකම අප මුදල් බඳලා නාම යෝජනා බාර නොදී ඉන්න පුළුවන්. ඒකෙන් දැන් නිශ්චිත සංඛ්‍යාව කියන්න පුළුවන් නාම යෝජනා බාරගත්තන් පස්සේ. ඒ වගේම ස්වාධීනව තරම් කිරීමට අපේක්ෂා කරනවා කියලා පිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් කියලා තියෙනවා. ඒ ඔක්කොම බැලුවම අපි බලාපොරොත්තු වෙනවා 20ක් පමණ අපේක්ෂකයෝ ඉන්න ඉඩ තියෙනවා 15යි 20යි අතර ගානක්. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. නමුත් අපි හිතනවා 15යි 20යි අතර ගානක් ඉඳී කියලා.